චාලක රසායනය මාස්ටර් ක්ලාස් එකේ පස්වෙනි පැවරුමේ පළවෙනි ප්‍රශ්නය. A2 සහ B2 අතර සිදුවන ප්‍රතික්‍රියාව සඳහා පහත දැක්වෙන යාන්ත්‍රණය යෝජනා කර ඇත. එතකොට A2 සහ B2 අතර ප්‍රතික්‍රියාව පියවර දෙකකින් සිදුවනවා කියලා යෝජනා කරලා තියෙනවා. පළවෙනි පියවර සෙමින් සිදුවෙනවා, දෙවෙනි පියවර ඊට වඩා වේගෙන් සිදුවෙනවා. පළවෙනි කොටස A2 සහ B2 අතර සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණයක් ලියන්න. එතකොට අපිට පුළුවන් පළවෙනි පියවරට අදාළ තුලිත රසායනික සමීකරණය සහ දෙවෙනි පියවරට අදාළ තුලිත රසායනික සමීකරණය එකතු කරන්න. එතකොට A2 එකයි, A2 එකයි, A2 දෙකයි, B2 එකයි, R වලට R සුළු වෙනවා. පළවෙනි පියවරට අදාළ තුලිත රසායනික සමීකරණේ පළ පැත්තේ R තියෙන්නේ, දෙවෙනි පියවරට අදාළ ප්‍රතික්‍රියාවේ තුලිත රසායනික සමීකරණේ ප්‍රතික්‍රියක පැත්තේ R තියෙන්නේ. එතකොට R වලට R සුළු වෙනවා. C එකතු කිරීම C 2C. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණයක් ලියන්න. දෙවෙනි කොටස. ඉහත යාන්ත්‍රණයට අනුව A2 සහ B2 අතර සිදුවන ප්‍රතික්‍රියාවේ අතරමැදි ඵලය කුමක්ද? එතකොට අපිට පැහැදිලි මේ ප්‍රතික්‍රියාවේ අතරමැදි ඵලය R. පළවෙනි පියවරෙන් R හැදෙනවා, දෙවෙනි පියවරේදී R වැය වෙනවා. එතකොට R තමයි අතරමැදි ඵලය. තුන්වෙනි කොටස. මෙම යාන්ත්‍රණයට අනුව A2 සහ B2 අතර සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය වන පියවර කුමක්ද? අපි ඉගෙනගෙන තියෙනවා ප්‍රතික්‍රියාවක් පියවර කිහිපයකින් සිදුවන විට සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය වෙන්නේ සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියා පියවරේ ශීඝ්‍රතාව මත කියලා. එතකොට මේ ප්‍රතික්‍රියාව සලකපුවාම සෙමින්ම සිදුවෙන්නේ පළවෙනි ප්‍රතික්‍රියා පියවර. එතකොට මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය වෙන්නේ පළවෙනි පියවරේ ශීඝ්‍රතාව මත. අපිට කියන්න පුළුවන් පළවෙනි පියවර. ඒ කියන්නේ A2 B2 එක්ක ප්‍රතික්‍රියා කරලා R සහ C සෑදීමේ ප්‍රතික්‍රියා පියවරේ ශීඝ්‍රතාවය මත තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව, සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය වෙන්නේ. හතරවෙනි කොටස. මෙම යාන්ත්‍රණයට අනුව A2 සහ B2 අතර සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියම ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න. එතකොට අපි දන්නවා මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය වෙන්නේ පළමුවන පියවරේ ශීඝ්‍රතාව මත. එනිසා අපි ඉස්සෙල්ලාම නිර්ණය කරනවා පළමුවන පියවරේ ශීඝ්‍රතාව. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා මූලික ප්‍රතික්‍රියාවක, ඒ කියන්නේ තනි පියවර ප්‍රතික්‍රියාවක එක් එක් ප්‍රතික්‍රියක සාන්ද්‍රයට සාපේක්ෂව පෙළ අනුකතාවට සමානයි කියලා. එතකොට අපිට කියන්න පුළුවන් පළමුවන පියවරේ ශීඝ්‍රතාව සමාන වෙනවා ශීඝ්‍රතා නියතයේ ගුණකිරීම පළවෙනි ප්‍රතික්‍රියකේ A2, A2 සාන්ද්‍රණයේ පළවෙනි බලයේ ගුණකිරීම දෙවෙනි ප්‍රතික්‍රියකේ B2, B2 සාන්ද්‍රණයේ පළවෙනි බලය. මොකද ඒ තුලිත රසායනික සමීකරණේ A2 වල අනුකතාව එකයි, B2 වල අනුකතාව එකයි. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් පළවෙනි පියවරේ ශීඝ්‍රතාව නිර්ණය කරන්න. එතකොට පළවෙනි පියවරේ ශීඝ්‍රතාව මත තමයි සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? මේ පියවර දෙකෙන් සෙමින්ම සිදුවන පියවර පළවෙනි පියවර නිසා. එතකොට අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානයි පළමුවන පියවරේ ශීඝ්‍රතාව. හේතුව මොකද්ද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නිර්ණ පියවර නැත්නම් සෙමින්ම සිදුවන පියවර පළමුවන පියවර නිසා. එතකොට ඒ හේතුව අපි මෙතන ලිව්වේ නැහැ. ඒකට හේතුව තුන්වෙනි කොටසේදී හේතුව ලියලා තියෙන නිසා පිළිතුරක් විදිහට. එතකොට අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව
පළවෙනි පියවරේ ශීඝ්‍රතාව නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමාන වෙනවා. ශීඝ්‍රතා නියතයේ ගුණකිරීම A2 සාන්ද්‍රණයේ පළවෙනි බලය ගුණකිරීම B2 සාන්ද්‍රණයේ පළවෙනි බලය. එතන මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා නියම ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න.